දේශීය පුවත් මාතර කඹුරු පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඊයේ රාත්‍රී ඇති වූ වෙඩි හුවමාරුවේදී පලා ගිය සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස් විශේෂකාර බලකාය හා පාතාලකලි සමාජිකින් අතර වෙඩි හුවමාරු සිදුවන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි. ඊයේ රාත්‍රියේදී ඔන්සා පොලිස් විශේෂකාර බලකාය හා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. මාතර කඹුරු පිටිය අකුරස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7:45 පමණ පොලිස් විශේෂකාර බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුකදී දකුණේ පාතාලකලි සමාජිකයෙකු මිය ගියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අභිගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර බලකායට තොරතුරක් ලැබුණු බවයි. එම තොරතුරු අනුව පොලිස් විශේෂකාර බලකාය මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අන නොතකා ත්‍රිරෝද රථය එම අවස්ථාවේදී පලා ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථයේ පිටුපස පොලිස් විශේෂකාර බලකාය ජීප් රථයක් හඹා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එම ත්‍රිරෝද රථය වෙල්පිට කැලෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර බලකාය සබළුන්ට වෙඩි තබා තිබෙනවා. විශේෂකාර බලකාය සබළුන් එල්ල කළ ප්‍රහාර වලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා වැටී සිටියදී සුවගත් අතර ඔහු ළඟ තිබී T-56 ගෙන අවියක්ද සුවගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මේගොස් සිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිස් විශේෂකාර බලකාය එම අවස්ථාවේදී කළ වෙඩිතැබීමෙන් මකන්දුරේ මදූෂණමති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටින ප්‍රධානතම ගෝලයෙකු වන හේවා සූදු අකුරුගේ මාන රෝහණ නොහොත් තිලක් නැමැත්තා මිය ගිය බවයි.